பிரதிசாஸ்த பணத்தை திரத்தாதிய விளக்கியுமே பணத்தை வட மொம் பயான கைக்கில வில்லேக் மாவனேக பொம்மக வெறுதாகத யாவக்கியனுக அப்படி சந்தகம் கரண்ணட்ட கெமதி வசந்த முதலிகை அத்தனம் கூட கத்தாம ரந்தவா தம்பாவுக்கு நியோகிய அசங்கரே ஜனாதிபதி உரையா தம் மெதந்தி ஜனாதிபதி உரையாக தம் மே பிரதிசாஸ்த பணத்தை என்ன ஜன திரத்தாதி விளக்கியுமே பணத்தான தமை ஏ வசந்த முதலிகை அத்தனம் கூட கத்தி எதுக்கூட தென் මේක තවත් මේකේ තියෙන සැර බාලාඩු කර බාලා කරන්න කොච්චර පියවර අඳිනවද දැන් බලන්න අධිකරණයට කොච්චර පුළුල් ඉඩකඩක් අරන් දීලා තියෙනවද යුක්තිය පසඳලන ස්ථානයේ තමයි අධිකරණය බලපෑමකින් තොරව ස්වාධීනව ක්‍රියාත්මක කරන තැන තමයි අධිකරණය ජනාධිපතිවරයා කියන්න පුළුවන් එයා දේශපාලන පක්ෂකයෙක් කෙනෙක් කියලා අද බොහෝ දෙනා දැන් කතා කරන මේ දේශපාලන සංවිධාන සිවිල් සංවිධාන සමහර උදවිය කතා කරන මාතෘකාවක් තමයි ප්‍රතිත්‍රාස්ත පනත මේ ප්‍රතිත්‍රාස්ත පනත හකුලා ගන්න කියලා දැන් සමහරු කියනවා අධිකරණය මේ වෙලාවේ ක්‍රියාත්මක නැහැ වැකේෂන් පීරියඩ් එක අධිකරණයට යන කෙනෙකුට යන්නට කරුණු කියන්නට අවකාශය දෙන්නට රජය ඉඩකඩ දීලා තිනවා මෙන්න මේ තත්ත්වයත් අධිකරණයේ තියෙන වැකේෂන් පීරියඩ් එකත් නිසා මේ ප්‍රතිපත්ත පනත ගෙනීම චුට්ටක් ප්‍රමාද කරලා තිනවා මේ ප්‍රමාද කිරීම උඩ සමහර උද්ඝෝෂණය කරපු කණ්ඩායම් විරෝධතාවෙන් දක්වපු උදවිය කියන ඒගොල්ලොන්ගේ විරෝධතාවයන් නිසා ප්‍රතිපත්ත පනත හකුලාගෙන තියෙනවා කියලා එම හකුලා ගැනීම සිද්ධ වෙලා නැහැ ජනතාවට අහුන් කන් දෙන ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් ඉන්න රටක ඒ ඔහුගේ ප්‍රජාතන්ත්‍රවාදී භාවයේ තව තවත් මැනවින් පිළිමිබු කරලා මේ සඳහා ජනතාවට අවස්ථාව දීලා තියෙනවා අධිකරණයට යනවා අධිකරණයට යන පාර්ලිමේන්තුවේ කතා කරන කට්ටියට පාර්ලිමේන්තුවේ අදහස් දක්වන්න කාරක සභාව අවස්ථාවේදී නැත්නම් කොමිටි ස්ටේජ් එකේ කතා කරන කට්ටියට කොමිටි එකේ කතා කරන මෙන්න මේ අවස්ථා තුනම අධිකරණය පාර්ලිමේන්තුව සහ කමිටු අවස්ථා තුනේම ප්‍රජාතන්ත්‍රවාදීව මේ ප්‍රතිරස්ත පනතේ වරදක් වූ මොනහක් තියෙනවා නම් නැත්නම් ඒක අභියෝගයක් තියෙනවා නම් රට හානිකරයක් තියෙනවා නම් අන්න ඒක ඉදිරිපත් කරන්න කියලා අවකාශය දීලා තියෙනවා මේකයි දීලා තියෙන්නේ නැතු මේක හකුලා ගැනීමක් සිද්ධ කරලා නෙමෙයි නම් මිත්‍රවරුනි ප්‍රතිරස්ත පනත සුදුසු නැත්නම් මේ උද්ඝෝෂණ හරි විරෝධතා දක්වන උදවිය බොහොම පැහැදිලිව කියන්න ඕන මොකද්ද විකල්පය කියලා දැන් මේ වෙනකොට ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත තියෙනවා මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත තුළ අපිට පුද්ගලයන් අත්අඩංගුවට ගන්නත් පුළුවන් රඳවා තබා ගැනීම කරන්නත් පුළුවන් ඒ වගේම හදිසි නීතිය තියෙනවා හදිසි නීතිය පනවපුවාම උද්ඝෝෂණය පාලනය කරන්න පුළුවන් පුද්ගලයන් අත්අඩංගුවට ගන්න පුළුවන් රඳවා තබා ගැනීම කරන්නත් පුළුවන් ඒ රඳවා තබා ගැනීමේදී රැඳවුන් නියෝග ජනාධිපතිවරයාට අසම් කරන්නත් පුළුවන් ඒ වගේම උද්ඝෝෂණය කරන උදවියගේ දේපල සම්බන්ධව ක්‍රියාත්මක වෙන්න පුළුවන් දේපල රාජසන්තක කරන්න පුළුවන් මෙන්න මේ වගේ පුළුල් බලතල තියෙනවා මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතට එහා ගිහිල්ලා තවත් ප්‍රජාතන්ත්‍රවාදී වෙලා තමයි ප්‍රතිත්‍රස්ත පනත තියෙන්නේ දැන් බලන්න ප්‍රජාතන්ත්‍රවාදී මේ කියන එක මම එකක් කියන්නම් වසන්ත මුදලගේ අත්අඩංගුවට ගත්තාම රඳවා තැබීම ගැනීමේ නියෝගය අසංකරේ ජනාධිපතිවරයා දැන් මෙතනදී ජනාධිපතිවරයාගේ දැන් මේ ප්‍රතිත්‍රස්ත පනතේ ඉන්නේ ජන ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතනියම් තමයි ඒ වසන්ත මුදලගේ අත්අඩංගුවට ගත්තේ එතකොට දැන් මේක තවත් මේකේ තියෙන සැර බාලාඩු කර බාලා කරන්න කොච්චර පියවර අඳිනවද මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතට මානව හිමිකම් සංවිධාන ලෝක සංවිධාන මේ විවිධ උදවිය කිව්ව ලංකාවේ මේක අයින් කරගන්න ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත කියලා එතකොට දැන් ඒ පනතේදී රඳවා ගැනීම නියෝගයේ රටේ නායකයා නැත්නම් දේශපාලඥයෙක් ජනාධිපතිවරයා අසංකරන වසන්ත මුදලගේ එකකට ජනාධිපතිවරයා අසංකරන උනේ තවතර සිරිදම්ම මහමුදලේ කීප දෙනාගේකට හැබැයි මේ ප්‍රතිරස්ත පනත මොකද්ද? ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතට වඩා පහළට අවිල නැද්ද? මේකේ කියන්නේ පොලිසියේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට සහ මහේස්ත්‍රාත්වරයෙකුට දැන් බලන්න අධිකරණයට කොච්චර පුළුල් ඉඩකඩක් අරන් දීලා තියෙනවද? යුක්තිය පසඳලන ස්ථානයේ තමයි අධිකරණය. බලපෑමකින් තොරව ස්වාධීනව ක්‍රියාත්මක කරන තැන තමයි අධිකරණය. ජනාධිපතිවරයා කියන්න පුළුවන් එයා දේශපාලන පක්ෂකයෙක් කෙනෙක් කියලා. ඔහු දේශපාලන පක්ෂයක නියෝජිතෙක් නැත්නම් නායකයෙක් කියලා. එතකොට ඒ රත්නවත් අධිපා ගැනීමේ නියෝග අස්සම් කිරීම දේශපාලන අස්සනක් වෙන්න පුළුවන්. හැබැයි දැන් මේකෙන් ප්‍රතිත්‍රස්ත පනත කොහොමද? ප්‍රතිත්‍රස්ත පනත කියන්නේ මේක අස්සම් කිරීමේ බලය නියෝජ්‍ය පොලිස්පතිවරයාට උඹට යනකොට මහේස්ත්‍රාත්වරයා. මහේස්ත්‍රාත්වරයාට පුළුවන් මේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉදිරිපත් කරන කාරණා දිහා බලලා ඒක නොගැලපේන නොසුදුසු නම් සෑහීමකටපත් වෙන්නේ නැත්නම් ඒ ප්‍රතික්ෂේප කරන්න පිළිගන්නත් පුළුවන් ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන් එහෙනම් ප්‍රතිසහත් පනත ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතට වඩා මොහොම බයానකයි කියලා බිල්ලෙක් මවන එක බොහොම වැරදාගත ක්‍රියාවක් කියන එක අපි සඳහන් කරන්නට කැමතියි විපක්ෂයේ චෝදනා කරනේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට බලයක් තියෙනවා එයාට සම්බන්ධයෙන් දවස් 90ක්
ප්‍රථම භාගය යන්න පුළුවන් බලය තියෙනවා. ඒකම මහේස්ත්‍රාත් අධිකරණයට යා ඉදිරිපත් කළොත් එහෙම මහේස්ත්‍රාත් අධිකරණයට පුළුවන් ඒ නියෝගය කඩන්න බෑ කියලා. ඒ දවස් 90 කියන ඒ නියෝගය කඩන්න බලයක් නැහැ කියලා. ඒකෝලන් 14 එකක් තියෙනවා. දැන් ඔබ නිකන් හිතලා බලන්න ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතෙන් අස්සම් කරන්නේ රඳවා තබාගෙන මේ නියෝගයේ ජනාධිපතිවරයා. රයිට්. එතකොට ඔබ කියනවා ඔබගේ පාර්ශවයෙන් කෙනෙක් අතරන් උර අරගෙන මේ රඳවා තබාගෙන මේ නියෝගය අස්සම් කරා ජනාධිපතිවරයා. දැන් ඔබට මේක නිවැරදිභාවයේ පිළිබඳව හෝ වැරදිභාවයේ පිළිබඳව හෝ කරුණු ඉදිරිපත් කරන්න තියෙන්නේ ජනාධිපතිවරයාට. ඔබට ජනාධිපතිවරයා මුණ ගැහෙන්න පුළුවන්ද? ඔබේ පාර්ශවයේ මිනිහෙකුට ජනාධිපතිවරයා මුණ ගැහෙන්න පුළුවන්ද? හැබැයි පළාතේ නියෝජ්‍ය පොලිස්පතිව හම්බෙන්න බැරිද ඔබට? පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවර දුරකතනෙන් කතා කරන්න බැරිද? දෙකෝටි 20 ලක්ෂයක් වූ ජනතාවගේ ජනාධිපතිවරයාට කතා කරගන්නද පහසු මේ එක දිස්ත්‍රික්කයක ඉන්න නියෝජ්‍ය පොලිස්පති හමුවීමද නියෝජ්‍ය පොලිස්පතිවර කතා කරන්නද ලේසි? එතකොට මේ එහෙමනම් ත්‍රස්තවාදී පනතේ වැළැක්වීමේ පනතේ ඉඳලා ප්‍රතිත්‍රස්තවාදී පනතට එනකොට තව ටිකක් මේ පල්ලයට පැලලා සැහැල් වෙලා තරල වෙලා නෙමෙයිද තියෙන්නේ? ඊට පස්සේ ඊළඟට කියන්නේ මොකද්ද? පළවෙනි ස්ටේජ් එක නියෝජ්‍ය පොලිස්පති, සෙකන්ඩ් ස්ටේජ් දෙවෙනි අමාත්‍යර කියන්නේ අධිකරණය. දැන් අධිකරණයට ගිහිලා කරුණු කියා ගන්න පුළුවන්කම තියෙනවා. වෙන තැනකට කතා කරන්න බෑ කියන්න පුළුවන්. දැන් මේ අධිකරණයට ගිහිලා මෙයාට කතා කරුණු කියන්න පුළුවන්කම තියෙනවද? එතන එතන පූර්ණ නීතිමය තත්වයක්, ස්වාධීන තත්වයක්, ප්‍රජාතන්ත්‍රවාදී තත්වයක් මේ ප්‍රතිසත්ත්ව පනත තුල ඇති කරලා තියෙනවද නැද්ද කියලා මොලේ කලඳක් කර තියෙන කෙනෙක් ඉන්නවා නම් තේරෙනවා.